ස්වාමීන් වහන්සේ තුල අදත් ඔබට ආශිර්වාදමත් සුබදැසනක්. අද දිනත් දවසේ සිටවිල්ල ඔබත් සමග බෙදා ගැනීමට පුංචි විනාඩි කීපයක් මට ලබා දෙන්න. අද දින තේමාව වන්නේ ක්‍රිස්තුස් වහන්සේ තුල ඔබත් බලාපොරොත්තු ඇති කරගන්න. බයිබල් පදයේ රෝම 12:12 බලාපොරොත්තු වේ ප්‍රීති වෙන්න දුකේදී ඉවසිලිවන්තව සිටින්න. මේ උදෑසන අපි ටික මොහොතක් මෙනෙහි කරමු. සිනේවන්ත කිතුණුවනි, ඔබ ආත්මික ගමනේ බොහෝ දුරක් පසු කරගෙන හා කෙනෙකු විය හැකි. එසේත් නැතිනම් ඔබ මෙම ආත්මික ගමන යාම ආරම්භ කළා විය හැකි. කෙසේ වුවද මෙම ආත්මික ගමනේ වෑයම පොළවට අයත් හා පොළවට අදාළ වූවක් නොවන බව ඔබ මතක තබා ගන්න. මන්ද යේසුස් වහන්සේ අපව සොයාගෙන පැමිණ දුන්නා වූ මෙම උතුම් ගැලවීමේ හා ජීවනයේ සැබෑ ප්‍රතිඵලය සම්පූර්ණ වන්නේ අපගේ මරණයෙන් පසුවයි. පාවුල්තුමා විසින් මක් නිසාද මාගේ ජීවත් වීම නම් කිරිත්සුස් වහන්සේ උදෙසාය. මරණයද මට ලාභයක්ය කියා පවසා ඇත්තේ එබැවිනි. ඒ අරමුණු වන්නේ අපගේ මරණින් පසුව ක්‍රිස්තුස් වහන්සේ සමග වාසය කිරීමේ බලාපොරොත්තුවෙන් භූමික ජීවිතයෙන් කඳුලක්, වේදනාවක්, තවදුරටත් මරණයක් නොවන සදාකාල ප්‍රීතිය වන ජීවනය ඉමිකර ගැනීමයි. කිතනුවනි, එක පිට එකවැල නොකැඩි ප්‍රශ්නවලට මනුෂ්‍ය ජීවිතයේදී අපට මූණ පෑමට සිදුවිය හැකි. ඔබටත් එසේ සිදුවන්නේ නම් ඔබගේ සිත මේ උදෑසන නොකැලඹේවා. මාගේද 30 වන අවුරුද්දක් වන ආත්මික ජීවිතය තුළ දහස් ගණන් පමණ ප්‍රශ්න කරදරවලට මා මූණ දුන්නා යැයි කිව හොත් නිවැරදි. නමුත් ඒ සියල්ල ජයගෙන තවමත් ආත්මික ගමන ජයග්‍රාහීව ගමන් කිරීමට යේසුස් සමිඳුන් මට කරුණාව දී තිබෙනසේක. කිතුණුවනි, අද දින ඊත ප්‍රධාන දේ වචනේ පවසා ඇත්තේ බලාපොරොත්තුවේ ප්‍රීතිවන්න කියාය. එබැවින් අප ක්‍රිස්තුස් වහන්සේ සමග ගමන් කිරීමේදී උන්වහන්සේ කෙරෙහි කිසියම් යහපත් බලාපොරොත්තුවක් ගොඩනගා ගත යුතුයි. ඔබට එල්ලවන පීඩාවන් තුළු ඌවද උන්වහන්සේ කෙරේ ඔබ තැබූ බලාපොරොත්තුව සවිමත් කරගන්න. එසේම එම බලාපොරොත්තුව යම් දිනක ඉෂ්ටවන බව සිතමින් සමිඳුන් තුළ ප්‍රීතිවන්න. උන්වහන්සේ ඔබගේ බලාපොරොත්තුව සිඳ නොදමන දෙවියන් වහන්සේ. උන්වහන්සේ අදත් ඔබට ජයගෙන දෙන සේක. අද දින ඔබට ලැබෙන අභියෝගය, ඔබ මෙතෙක් කල කිසිම බලාපොරොත්තුවක් නොමැති ජීවිතේ ගත කරමින් සිටියේද? එසේත් නොමැතිනම් ඔබ තුළ ඇති බලාපොරොත්තු කිසිවක් ඉටු නොවි ඔබගේ ජීවිතය කනගාටුවෙන් ගෙව්වේද? නමුත් ඔබ අද දින ජේසුස් වහන්සේ විශ්වාස කරන්නේ නම්, උන්වහන්සේ කෙරේ ඔබගේ බලාපොරොත්තුව තබන්නේ නම්, ඔබගේ ජීවිතයට නව බලාපොරොත්තුවක් දීමට උන්වහන්සේ සූදානමින් සිටින සේක. එසේම ඔබේම බලාපොරොත්තුවන් තුළ ප්‍රීතිවන්න. ඒ වගේම එම බලාපොරොත්තු ඉටුවන තෙක් ඉවසීමෙන් බලා සිටින්න. උන්වහන්සේ ඔබගේ සියලු බලාපොරොත්තු ඉටු කරන සේක. මේ උදෑසන අපි ටික මොහොතක් යාත්‍නා කරමු. ඔබ ඔබගේ ජීවිතයේ සියලු බලාපොරොත්තු අත්හැරලා දමලා ඇති. නමුත් උන්වහන්සේ මේ උදෑසන ඔබට කියනවා, උන්වහන්සේ විශ්වාස කරන්න. ඔබ මෙතෙක් කල ගත කරපු බලාපොරොත්තු නැති ජීවිතේ උන්වහන්සේ බලාපොරොත්තු ඉෂ්ට කරන්නා වූ වසරක් කරන්ට යනවා. ඉතින් මේ උදෑසන උන්වහන්සේට කියන පියාණනි, මගේ ජීවිතයට නව බලාපොරොත්තුවක් දෙන්න. පියාණනි, එම බලාපොරොත්තුව තුළ නිතරම මට ඔබ වහන්සේ විශ්වාස කරමින් ප්‍රීතිවන්ට ඔබ වහන්සේ කරුණාව දෙන්න. මාගේ යෙසුනි,
ජීවිතේ මට ඇති බලාපොරොත්තු සියල්ලම විනාශ වී මාද අසරණව මම් මුලාව සිටිමි. එම නිසා මම අද ඔබ තුල මාගේ සියලු බලාපොරොත්තු තබා ගනිමින් විශ්වාස කරමින් ප්‍රීතිවන්නෙමි. ඔබ මාගේ බලාපොරොත්තුව සිඳ නොදමා ප්‍රීතිය ගෙන දුන මැනව. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. අද දින දෙවිඳුන්ගේ පොරොන්දුව ගීතාවලිය 71:5. මක් නිසාද ස්වාමියෝ දෙවියන් වාස මාගේ බලාපොරොත්තුව ඔබය. තරුණ වයස පටන් මාගේ විශ්වාසය ඔබය. ඔබත් කැමති නම් දිනපතා මෙවැනි දවසේ සිතුවිල්ලකින් ඔබගේ දවස ආශිර්වාදමත් කරගන්න සා ඔබට ඔබගේ ජීවිතය ගොඩනගා ගැනීමට යාත්‍නාවක් යම් උපදෙසක් ලබා ගැනීමට අවශ්‍ය නම් තිරේ දිස්වෙන 0711588777 යන දුරකථන අංකයට කෙටි පණිවිඩයක් දමන්න. අද දිනත් ඔබගේ සියලුම ප්‍රාර්ථනාවන් හා බලාපොරොත්තු යේසුස් වහන්සේගේ නාමයෙන් සාර්ථක වන සුබ දවසක් සහ ආශිර්වාදමත් දවසක් වේවා කියා ජීවනදී ඇදහිල්ලේ දේවස්ථානයේ විසින් අප ඔබට ප්‍රාර්ථනා කරන්නෙමු.